දැන් ඊයේ දිනේදීත් යම් කිසි අසත්‍ය WhatsApp ප්‍රවෘත්තියක් රට පුරාවට යන්න ගත්ත මේ නිරෝධායන ඇඳිරි නීතිය අද මධ්‍යම රාත්‍රියේ සිට පනවනවා කියලා මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රචාරයක් ඊයේ දිනේදී මේ ආකාරයෙන් ප්‍රචාරය කරලා තිබුණේ යම් යම් පාර්ශවයන් සිටිනවා මේ දේවල් කරන නමුත් මෙසේ නිරෝධායන ඇඳිරි නීතියක් පැනවීමට මේ අවස්ථාවරට කිසිදු බලාපොරොත්තුවක් නැහැ සංචාරන සීමා වුණත් අපි බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා මේක විශේෂයෙන්ම නත්තල් සමය සහ ඒ දින කීපයක් මේක දිගට නිමාඩු තිබෙන හින්දා බොහෝ ආයවලුන් බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන් විවිධ ප්‍රදේශවලට ගමන් කරන්න. නමුත් මේක මේ වසරේ අවස්ථාවක් නෙමෙයි. කාඩිනල් මැල්කම් රංජිත් අපගේ හිමිපාණන් වහන්සේ විසිනුත් ඊයේ දිනේදී ප්‍රකාශන පත්‍රුන් ලැබුවා. තාමත් සුළුවෙන් මේ සමරන්න කියලා. ඒ අනුව අපි තාමත් ඕනකමින් ශ්‍රී ලාංකිකය ජනතාවගේ ඉල්ලා සිටිනවා. ඔබ ඉන්න ප්‍රදේශවලට හැකිතාක් දුරට සීමා වෙලා සිටීමට හිටියොත් ඒක වැදගත් වෙනවා. නැත්නම් විශේෂයෙන් බස්නාහිර පළාතේ වෙනත් ප්‍රදේශවලට යන්න ගියොත් යම් කිසි ආකාරයකින් හෝ මේ ආකාරයෙන් කොවිඩ් පැතිරීමට හැකියාවක් තිබෙනවා. මන්ද පසුගිය දින තුනේදීම බස්නාහිර පළාතෙන් මෙසේ පිටත්ව යන ප්‍රධාන මාර්ග හතරක් යොමු කරමින් අපි ඇන්ටිජන් පරීක්ෂණ කරද්දී 17 දෙනෙක් මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණා. ඉතින් මේ කොවිඩ් ආසාදිතයන් ඔවුන් නොදන්න කමින් මේ ආකාරයෙන් පිට පළාත් වලට ගියා නම් පොකුරු 17ක් වුණත් පැන නගින්න අවස්ථාවක් තිබුණා. ඒකින් හින්දා අපි තාමත් ඕන කමින් ඉල්ලා සිටිනවා ඔබ ඔබට විශ්වාසයක් නැත්තම් ඔබට කොවිඩ් ආසාදිනේ වෙලාද නැද්ද කියන එක බොහෝ දුරට වැදගත් වෙන ඔබ මේ අවස්ථාවේදී වෙනත් ප්‍රදේශ වලට ගමන් කිරීමෙන් වැළකීලා ඉන්න ස්ථානයක සිටීම වඩාත් වැදගත් වෙයි කියලා. Breaking.lk.